හරි අපි ස්ටාර්ට් කරමු ඔයාලගේ රයිට් අපි දැන් ස්ටාර්ට් කරමු අපි හරි ඔයාලගේ හැමෝම NetBeans කියන සොෆ්ට්වෙයාර් එක දැන් ඕපන් කරගන්න NetBeans කියන software එක install කරගෙන ඇත්තේ හැමෝම මේ NetBeans කියන software එක open කරගන්න. හරි. දැන් කරන්න හදන්නේ software එක හදන වැඩේ. හරි. හොඳට අහගන්න හැමෝම. අපි දැන් කරන්න හදන්නේ software එක හදන වැඩේ. දැන් ඊ අපි අර පැත්තේ Arduino පැත්ත හදලා ඉවරයිනේ. ඒ කියන්නේ අපි motors දෙක connect කරලා Bluetooth එක connect කරලා ඒ පැත්තේ අපේ කායකේ main දේවල් ටික අපි හදලා ඉවරයි. ඒ කියන්නේ robot කායකේ wheel දෙකයි. හොඳට අහගන්න හැමෝම. अभी रोबोट का एक व्हील देखा है इट पास ब्लूटूथ भी सेट कर लती ए वागे मतलब अभी प्रोग्राम कर लती वरा इन्हें अभी प्रोग्राम कर लती वरा नहीं पता क्या ब्लूटूथ सिग्नल लगा का वो 1 किलो मुकद बिल्ली यहाँ पे तेरे 1 किलो ब्लूटूथ सिग्नल लगा का वो मोटर्स देख करके नोने 2 किलो सिग्नल लगा का वो रिवर्स से है भाई ताम पावर दून ना वेड कर रहा हेतु मुकद ताम पावर दून ना वेड कर रहा हेतु तमाय अभी ताम ब्लूटूथ सिग्नल लगे ने इतोकट अभी दैम ब्लूटूथ सिग्नल लगा सॉफ्टवेयर का तमाय में हदन ने ब्लूटूथ सिग्नल सॉफ्टवेयर अभी एक हदन पटांग हरि हरि अभी सिग्नल विधि बलू सिग्नल सेंड करना विधि बलू मुलिम अभी जावा सॉफ्टवेयर का खदान तो मैं जावा सॉफ्टवेयर को अला कंप्यूटर के वेड करना सॉफ्टवेयर का हरि एक अभी दान अपे कंप्यूटर के वेड करना सॉफ्टवेयर का Arduino लिंक हदन बैने තේනවා අපේ කම්පියුටර් එකේ වැඩ කරන software එක අපිට Arduino වලින් හදන්න බෑ ඒක හදන්න වෙන්නේ අපිට වෙන language එකකින් එතකොට මම Java වලින් තමයි අපේ කම්පියුටර් එකේ වැඩ කරන software එක හදන්නේ right එතකොට ඒක Java වලින් හදන නිසා අපිට මේ මෙන්න මේ NetBeans කියන software එක අපිට ඕන වෙනවා හරි NetBeans කියන software එක අපිට ඕන වෙනවා හරි ඔයාලා ඉස්සෙල්ලාම මම Java software එක හදන විදිහ step by step මේ කියලා දෙන්නේ මෙතන තියෙනවා new project කියන එක මෙන්න මෙතෙන් දෙන්න new project මේක ඔයාලා select කරන්න මම ඊයේ පොඩ්ඩක් මේක පෙන්නවා java java application කියන එක java category එක java project එක java application මේවා note කරගෙන ම යන්න මේ මේ එකම note එකකුත් දාගෙන ම යන්න මේත් එක්කම जयोद कीन के ना जयोद हरि जयोद पेन ने पड़ा वीडियो सुन कर गाने देख हरि 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 ईट पास से Java application කියන එක හදලා හරි දැමුවම ඊට පස්සේ මේක ඊළඟ step එක next කියලා ඊළඟ step එකට මම යනවා ඊළඟ step එකට යනවා ඊට පස්සේ මේකේ project name එක ගුයි මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන්ම කරන්න හැමෝම create main class කියන එකට tick එක දාන්න එපා create main class කියන එකට ටික් එක දාන්න එපා. ඒ කියන්නේ මෙන්න මේකට ටික් එක දාන්න එපා. මෙන්න මේකට ටික් එක දාන්න. use dedicated folder for storing libraries කියන එකට ටික් එක දාන්න. project එකේ නම ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම දා ගන්නවා bluetooth robot car controller කියලා. ඒකේ මම දාගන්න ඔයාලගේ හරි මම දාගන්න මෙන්න මේ Bluetooth robot car කියලා නම දාගන්නවා Bluetooth robot car controller කියලා. ඔයාලට ඒකට කැමති නමක් සෙට් කරන්න පුළුවන්. මම දාගන්නවා Bluetooth robot car controller කියලා. හරි මේ step ටික හැමෝම note කරගන්න. මේ step ටික හැමෝම note කරගන්න. project එකේ name එක ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන් use dedicated folder for storing library කියන එක අනිවාර්යෙන් ටික් එක දාන්න create main class එකට ටික් එක දාන්න එපා
හරිද හැමෝම Bluetooth robot car controller කියලා නම දාගන්න Bluetooth robot car controller use dedicated folder for storing library කියන එක ටික් එක දාගන්න create main class එකට ටික් එක දාගන්න එපා හැම වෙලෙම project එකක් හදද්දී මේ විදිහට හදාගන්න හරි ඊට පස්සේ හරි හැමෝම හරි ඊට පස්සේ මේක ඇඩ් කරගන්න මෙතන finish කරගන්න හැමෝම මෙතනින් finish කරගන්න හරි මේක finish කරගත්තට පස්සේ බලාගන්න හැමෝම finish කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ project window එක මෙහෙම පෙන්වනවද බලන්න මෙන්න මේ වගේ project window එකක් පෙන්වනවද බලන්න project window එක පෙන්වන්නේ නැත්තම් හොඳට බලාගන්න project window එක පෙන්වන්නේ නැත්තම් මෙතන ඔයාට පුළුවන් window කියන එක click කරලා ඒකේ projects කියන එකෙන් මේ window එක open කරගන්න මේක පෙන්වන්නේ නැත්තම් window projects කියන එකෙන් window projects කියන එකෙන් මේක ඕපන් කරගන්න පුළුවන්. Window projects කියන එකෙන් මේක ඕපන් කරගන්න පුළුවන්. Window projects කියන එකෙන් මේක ඕපන් කරගන්න පුළුවන්. හරි මේ තියෙන. හරි. මේ window එක හැමෝම ඕපන් කරගත්තද? හැමෝම මේ window එක ඕපන් කරගත්තද? හරි. බලන්න මේ window එකේ දැන් ඔයාලගේ මෙහෙම list එකක් නැතුව ඇති මේ ගොඩක් මම project හදපුවා තියෙන්නේ මේ. ඔයාලගේ මෙහෙම ලිස්ට් එකක් නැතුව ඇති ඔයාලගේ එකයි ඇත්තේ ඒකේ ඔයා හදපු ප්‍රොජෙක්ට් එකේ නමත් එක්ක Java ප්‍රොජෙක්ට් එකක් තියෙනවා පේනවද බලන්න මේ විදිහට Java ප්‍රොජෙක්ට් එකක් තියෙනවා පේනවද බලන්න Bluetooth robot car controller කියලා දීලා Java ප්‍රොජෙක්ට් එකක් මේකේ පේනවද බලන්න ඔයාලගේ ප්‍රොජෙක්ට් එක තියෙනව නේද right එතකොට දැන් අපි මේ software එකක් හදන්නේ මේ software එක හදද්දී ඔයාලා හැමෝම දන්නා software එකක් ගත්තොත් එහෙම මේ software එක අපිට ලස්සනට පේන්න ඕනේ. එහෙම නැත්නම් අපි එකට කියන UI එක. User interface එකක් තියෙන්න ඕනේ අපේ software එක. එතකොට අපි බලමු මේකේ UI එක. එහෙම නැත්නම් user interface එක කොහොමද හදන්නේ කියලා. හොඳට බලාගන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ project එකේ නම උඩ right click කරන්න. project එකේ නම click කරලා ඒක උඩ right click කරන්න. एक न्यू जे फ्रेम फॉर्म के ऑप्शन एक बल हमुना के राइट क्लिक कर हम न्यू के जे फ्रेम फॉर्म के ऑप्शन को आगे हमुना बल ए स्टेप नोट कर राइट क्लिक करना न्यू जे फ्रेम फॉर्म हर दे हर प्रोजेक्ट के नमूड राइट क्लिक करा न्यू के कट गया एक जे फ्रेम फॉर्म एक क्लिक කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් එයි මේ වගේ window එකක් එයි මේ තියෙන ඔයාගේ frame එක අපි බලමු මේක හදාගත්තට පස්සේ ඔයාලට පැහැදිලි වෙයි මෙතන class name එකත් main කියලා දෙන්න package name එකත් main කියලා දෙන්න simple වල space මොකුත් තියන්න යන්න එපා simple වලින් class කියන class name කියන එකත් main කියලා දෙන්න package කියන එකත් main කියලා දෙන්න හරි ඊට පස්සේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ෆිනිෂ් කරන්න මේක ෆිනිෂ් කරන්න ෆිනිෂ් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ ඒරියා එකක් එයි ෆිනිෂ් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ ඒරියා එකක් එයි හරිද හැමෝම මේ වගේ window එකක් ආවද හැමෝටම හරි මේ window එක open වුණා නේද හැමෝටම right
මේ වින්ඩෝ එක තමයි මේ මේ ඒරියා එකේ දැන් ඔයාට graphically design කරන්න පුළුවන් ඔයාගේ software එක. හරි. ඔයාගේ software එක graphically design කරන්න පුළුවන් මේ ඒරියා එකේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් මේ මේ තියෙන ඔයාගේ frame එක. හරි. මේ frame එකක් තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය අපි software එකක් හදද්දී software එකේ ඉන්න mainම කෙනා තමයි. ඒ කියන්නේ පළවෙනිම කෙනා තමයි software එකේ frame එක. හරි. software එකේ තියෙන පළවෙනිම කෙනා තමයි software එකේ frame එක. මේ තියෙන අපේ software එකේ frame එක. හරි. බලන්න දැන් ඔයාලා අපි දැන් අපි හදපු frame එක මම ඔයාලට පොඩ්ඩක් පෙන්වන්නම්. මේක තාම ඔයාලට බලා ගන්න විදියක් නැති ඉන්න මම මේක පෙන්වන්නම්. ඔයාලට පුළුවන් මෙතන තියෙන මෙන්න මේ run කියන option එකේ තියෙනවා run කියන option එකේ තියෙනවා run file කියන එක. run කියන option එකේ තියෙනවා run file කියන එක. ඒක click කරන්නකෝ. run කියන එකේ තියෙනවා run file කියන එක. run එකේ run file. ඒක click කරලා බලන්න. එතකොට ඔයාට පේයි ඔයා දැන් හදාගත්තේ මෙන්න මේ frame එක. මෙන්න මේ frame එක තමයි මේ අපි හදාගෙන තියෙන්නේ. පැහැදිලිද මේ frame එක? දැන් ඔයාලා දන්නවනේ ඕනම software එකක මේ වගේ frame එකක් තියෙන්න ඕනේ නේද? ඕනම software එකක මේ වගේ frame එකක් තියෙන්න ඕනේ. අපි හැමෝම දන්නවා අපි ඕනම software එකක් ගත්තොත් අපේ ඕනම software එකක මෙන්න මේ වගේ frame එකක් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ frame එක. ඒ කියන්නේ මේ තියෙන්නේ අපේ software එක. එතකොට මේ frame එක ඇතුලේ නේද එතකොට buttons තියෙන්නේ. මේ ෆ්‍රේම් එක ඇතුලේ නේද ටෙක්ස්ට් ෆීල් ඒ දේවල් තියෙන්නේ. එතකොට මේක තමයි මේන් කියනවා. මෙයා තමයි මේන් ෆ්‍රේම් එක. හරි. මෙයා තමයි මේන් ෆ්‍රේම් එක. හරි. දැන් මම හිතනවා හැමෝගෙම මේ ෆ්‍රේම් එක ඕපන් වෙලා ඇති කියලා. හැමෝගෙම තියෙනව නේද ෆ්‍රේම් එක? ඕපන් වුණා නේද හැමෝගෙම ෆ්‍රේම් එක? රයිට්. එතකොට මේක තමයි ඔයාලා දන්නා software එකක මූලිකම ගෙනානේ මේ ෆ්‍රේම් එකනේ. ක්ලෝස් කරන්න තියෙනවා, මිනිමයිස් කරන්න තියෙනවා. මැක්සිමයිස් කරන්න තියෙන මේ මේ ඔක්කොම දාපු මෙන්න මෙයා තමයි අපේ ෆ්‍රේම් එක. එතකොට මෙයාව තමයි අපි දැන් ඩිසයින් කරන්නේ. මෙයාව හදාගෙන මෙයාව තමයි අපි ඩිසයින් කරගෙන යන්නේ. හරි. මෙයාව හදාගෙන මෙයා තමයි අපි ඩිසයින් කරගෙන යන්නේ. හරි. එතකොට ඔයාලා මේක රන් කරන විදිහද කියන්න ඕනේ. රන් කරන්න මෙතන උඩ තියෙන වාගේ රන් කියන ඔප්ෂන් එක. ඒකේ රන් ෆයිල් run file කියන එක එහෙම නැත්නම් shortcut එක දැන්ට use කරන්න යන්න එපා ඔයාලා run file කියන එකම දෙන්න. එතකොට මේ වගේ frame එක ඔයාගේ run වෙනවා. හරිද හැමෝම ඔයාලගේ frame එක run කරගත්තද? right. දැන් අපිට මේ frame එක ටිකෙන් ටික design කරගෙන යන්න තියෙන හොඳට අහගන්න design කරන හැම step එකක්ම ඔයාලා note කරගන්න. හරි. මම ඩිසයින් කරලා පෙන්නන හැම ස්ටෙප් එකක්ම ඔයාලා නෝට් කරගන්න ඉස්සෙල්ලා හරියට බලාගන්න. හරියට පොයින්ට් එක බලාගන්න ඊට පස්සේ හරියට නෝට් එකක් දාගන්න. හරි. ඉස්සෙල්ලා හරියට බලාගන්න ඊට පස්සේ නෝට් එක දාගන්න. රයිට්. ඔයාට ඕන නම් පුළුවන් මේ ෆ්‍රේම් එකේ සයිස් එක ඔයාට මේ විදිහට ග්‍රැෆිකලි වෙනස් කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔයාට ඕන නම් දැන් මේ මේ සොෆ්ට්වෙයාර් එක ටිකක් හුරු වෙන්න. හරි. දවස් දෙකක් යයි මේ සොෆ්ට්වෙයාර් එක හුරු වෙන්න. නමුත් මේක ටක් ටක් ගාලා අල්ල ගන්න පුළුවන් ඔයාලට මේක වැඩටි. මේ software එක මම මෙහෙම design කරනවා ඕන විදියකට ඔයාලට size suggest කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ software එකේ තියෙන දේවල් වෙනස් කරන්න හොඳට අහගන්න. දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් software එකක් run වුණාම ඒ software එකේ මෙන්න මෙතන මෙන්න මේ හරියේ software එකේ නම පෙන්නව නේද? මෙතන software එකේ නම පෙන්නව නේද? හැබැයි අපේ software එකේ තාම නමක් පෙන්වන්නේ නැහැ නේද? අපේ software එකේ තාම නමක් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ වගේ මේ හදාගත්ත frame එකේ තියෙන දේවල් වෙනස් කරන්න ඔයාලට පුළුවන්. හරි ලේසි. දැන් ඔක්කොම අපිට graphically කරන්න තියෙනවා. programming වලින් code කරන්න මොකුත් දෙයක් නැහැ. හරි. ඔයාලා මේ frame එක select කරලා select කරපුවා මේ විදිහට පොඩි orange color වගේ line එකක් එනවා. select කරාම මෙයාව select කරලා මෙයාගේ right click කරලා මෙතන properties වලට යන්න. මෙයාව සිලෙක්ට් කරලා මෙයාව රයිට් ක්ලික් කරලා මෙයාගේ ප්‍රොපර්ටිස් වලට යන්න. මෙයාව සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලට යන්න.
right click කරා properties ඒ step note කරගන්න right click properties properties වල තියෙනවා ඔයාලට මෙන්න මේ වගේ එකක් open වුණා නේද properties වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් open වෙන්නේ නැති හැමෝටම properties වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් open වෙන්නේ නැති මෙතන තියෙනවා හැම වෙලේම ඕනම දෙයක් වෙනස් කරද්දී අපි යන්නේ මොකේදද properties වල ඕනම දෙයක් වෙනස් කරද්දී අපි යන්නේ මොකේදද properties වලට ඔයාලා පේනවද මෙතන title කියලා එකක් තියෙනවා title කියලා එකක් තියෙනවා ඒක ඉස්සරහා මොකුත් type කරලා නැහැ නේද ඒක ඉස්සරහා මොකුත් type කරලා නැහැ ඔයාලා එතන type කරන්න ඔයාලා එතන type කරන්න මම දා ගන්නවා robot car robot car controller කියලා දාන්න robot car control type කරලා enter කරන්න හරි type කරලා ඉවර වෙලා enter කරන්න දැන් බලන්න title කියන දන්ට set වුණාද කියලා title එක හරි දැන් මොම title එක වෙනස් කරගත්තා title කියන එක වෙනස් කරගත්තා ඊට පස්සේ දැන් ඔයාලා මේ close කරලා දැන් run කරලා බලන්න මොකද වෙන්නේ කියලා ඔන්න දැන් මම ආපහු run file කරනවා දැන් ඔයාලට පේනවද title එක වෙනස් වෙලා තියෙනවා robot car controller කියන title එක වෙනස් වෙලා තියෙනවා පේනවද ඔන්න robot car controller කියලා මගේ title එක වෙනස් වෙලා තියෙනවා පැහැදිලිද හැමෝටම හදාගත්ත නේද ඒක හැමෝම හරි නේද? Right ඒ වගේම තමයි මෙයාව රන් කරද්දී හොඳට අහගන්න මෙයාව රන් කරද්දී ඔයාලා බලනවා මෙයා මේ උඩ අයින්ෙන් නේද පෙන්වන්නේ? වම් පැත්තේ අයින්ෙන් නේද පෙන්වන්නේ? top left corner එකෙන් නේද පෙන්වන්නේ? මෙයා view වෙන්නේ. මෙයාව අපිට center එකට අරගන්න ඕන නම් හැම වෙලේම රන් වෙද්දී මෙයා center එකෙන් තමයි open වෙන්නේ. එහෙම open වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ මොනවා හරි දෙයක් ඔයා වෙනස් කරනවා නම් මෙයාව select කරලා මෙයාගේ properties තමයි යන්නේ. මොකක් හරි දෙයක් මෙයාගේ වෙනස් කරනවා නම් මෙයාව සිලෙක්ට් කරලා මේකේ ප්‍රොපර්ටිස් තමයි යන්න ඕනේ පැහැදිලිද මෙයාව සිලෙක්ට් කරනවා මෙයාගේ ප්‍රොපර්ටිස් වලට යන්න හරි දැන් මම මෙයාගේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඒ කියන්නේ මෙයාව සිලෙක්ට් කරලා මෙයාගේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඔයාලට පේනවද මේකේ ගොඩ ප්‍රොපර්ටිස් තියෙන ඔයාලා නිකන් පොඩ්ඩක් ඕනනම් බලන්න මොන මොනවද ඔයාලට වෙනස් කරන්න පුළුවන් කියන එක මෙතන තියෙනවා කෝඩ් කියලා සෙක්ෂන් එකක් මේ ප්‍රොපර්ටිස් වල අනිත් පැත්තේ තියෙනවා කෝඩ් කියලා. ඒකේ බලන්න ජෙනරේට් සෙන්ටර් කියලා එකක් තියෙනවා. අන්න ඒකට ටික් එක දැම්මොත් ඔයාගේ ෆ්‍රේම් එක රන් වෙන්නේ සෙන්ටර් එකේ. ජෙනරේට් සෙන්ටර් කියලා එකක් තියෙනවා. ඒකට ටික් එක දැම්මොත් ඔයාගේ ෆ්‍රේම් එක රන් වෙන්නේ සෙන්ටර් එකේ. ජෙනරේට් සෙන්ටර් කියන එකට ටික් එක දැම්මොත් ඔයාගේ ෆ්‍රේම් එක රන් වෙන්නේ සෙන්ටර් එකේ. Properties code generate center. Note කරලා තියාගන්න ඒවා හැම එකක්ම මම අපව මතක් කරන්න ඔයාලට note කරලා තියාගන්න මොකද හේතුව තමයි ඔයාලා මේක තනියම හදාදි දැන් මාත් එක්ක හදාගෙන යයි මම පෙන්නගෙන යන හින්දා හැබැයි ඔයාලා තනියෙන් හදන්න ගියාට පස්සේ ඊට පස්සේ මතක නැති වෙයි. ඒක නිසා තමයි note කරගන්න කියලා කියන්නේ. හරි. කෝඩ් කියන එක එතකොට මම ජෙනරේට් සෙන්ටර් කියන එක ටික් එක දාගන්නවා. right. දැන් ඔයාලා මේක රන් කරලා බලුවොත් ඔන්න මම ආපහු රන් කරලා බලනවා. දැන් ඔයාලා පේනවද මගේ මේක view උනේ සෙන්ටර් එකේ. මගේ software එක දැන් open උනේ සෙන්ටර් එකේ. පැහැදිලිද? ඔන්න මගේ software එක දැන් සෙන්ටර් එකෙන් open වෙලා තියෙනවා. හරිද හැමෝම හරි නේද right ඊට පස්සේ අපි මේ ෆ්‍රේම් එකට හොඳට අහගන්න මේ ෆ්‍රේම් එකට කලර් එකක් වගේ දාගන්න ඕන මේ ෆ්‍රේම් එකට කලර් එකක් වගේ දාගන්න ඕන එහෙම නැත්නම් මේ ෆ්‍රේම් එකට බටන්ස් දාගන්න ඕන නම් ඕනම දෙයක් ඇඩ් කරන්න මේ ෆ්‍රේම් එකට
මෙන්න මේ පැත්තේ තියෙනවා පැලට් කියලා වින්ඩෝ එකක්. මේ පැත්තේ තියෙනවා පැලට් කියලා එකක්. බලන්න ඔයාලට මේ පැලට් කියන එක ඕපන් කරගන්න පුළුවන්ද කියලා. මෙතනින් පැලට් කියන එක මෙහෙම ඕපන් වුනේ නැත්තම් පොඩක් අහගන්න මේක ගන්න තව විදිහක් කියලා දෙන්නම්. පැලට් කියන එක මෙන්න මෙහෙම එකක් ආවේ නැත්තම් ඔයාලට ඔයාලා යන්න වින්ඩෝ කියන එකට ගිහිල්ලා ID tools වල තියෙන පැලට් කියන එක එතනින් ඕපන් කරගන්නත් පුළුවන්. Window IDE tools palette. Window IDE tools palette. Window IDE tools palette. හරි දැන් ඔයාලට මේ වගේ පැලට් එකක් ඕපන් වෙලා තියෙනව නේද හැමෝටම මේ වගේ පැලට් එකක් ඕපන් වෙලා තියෙනව නේද පැලට් එකක් තියෙනවා දැන් මේ පැලට් එකේ තියෙන දේවල් ඔයාලට graphically drag and drop කරලා මේකට දාගන්න පුළුවන් පැලට් එකේ තියෙන දේවල් මේකට drag and drop කරලා දාගන්න පුළුවන් අපි මේ ෆ්‍රේම් එකට මුලින්ම දාගන්න ඕනේ පැනල් කියන එක ඔයාලට පේනද උඩ පැනල් කියලා එකක් තියෙනවා පළවෙනියටම තියෙන පැනල් කියන පැනල් එක ක්ලික් කරලා एक बार क्लिक करना क्लिक कर ला मेथेन टाप हम एक बार तो उन्होंने तरह का मैं पैनल लेकर दागन ने पुलवा मेन में भी हरे पैनल लेकर दागन है मोम पैलेट की ने के तीनों पैनल लेकर मेथेन दागन पैनल की ने के तीनों पैनल लेकर मेथेन दागन है मोम पैलेट की ने के उड़ तीनों पालवीनी में किना तो माँ पैनल की पैनल ले कक्ता आगन हर देंगे वाला टा पुलवांग हरी पटा बलागन है मुंबई उन्हरा आगन है देंगे वाला टा पुलवांग මේ පැනල් කියන එක සිලෙක්ට් කරලා දැන් පැනල් එකනේ සිලෙක්ට් කරන්නේ අපි මේ විදිහට පැනල් කියන එක සිලෙක්ට් කරලා මේ පැනල් එකට අපිට පුළුවන් කලර් එකක් ඇඩ් කරගන්න මේ පැනල් එකට පුළුවන් කලර් එකක් ඇඩ් කරගන්න මේ පැනල් එක හරියට සිලෙක්ට් කරලා එයාගේ රයිට් ක්ලික් කරලා එයාගේ ප්‍රොපර්ටිස් වලට යන්න පුළුවන් මේක කතාවක් තියෙන්නේ ඔක්කොම ලස්සන කරනවා නම් වෙනස් කරනවා නම් මොන හරි දෙයක් කරනවා නම් එයාගේ ප්‍රොපර්ටිස් වලට යන්න ඕන එතකොට මම පැනල් එක සිලෙක්ට් කරා එයාගේ ප්‍රොපර්ටිස් වලට ගියා. දැන් ඔයාලා ටග් ගාලා තේරෙන්නේ මම ප්‍රොපර්ටිස් යන්න කිව්වොත් කොහමද යන්නේ කියලා. ප්‍රොපර්ටිස් වලට යන්න කිව්වොත් කොහමද යන්න ඕනේ? සිලෙක්ට් කරා, රයිට් ක්ලික් කරා ප්‍රොපර්ටිස්. සිලෙක්ට් කරා, රයිට් ක්ලික් කරා ප්‍රොපර්ටිස්. මේකේ තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් කියන තැන, බෑග්ග්‍රවුන්ඩ් කියන ලයින් එකේ අන්තිමේට පොඩි බටන් එකක් තියෙනවා. ඔයාලට පේනවද බලන්න? අන්නේ බටන් එක ක්ලික් කරපුවාම ඔයාට කැමති බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හරි ලේසි වැඩේ. හරි. ඒ බටන් එක ක්ලික් කරපුවාම ඔයාට කැමති බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම වයිට් වගේ දාගන්න. ඔයාලා කැමති එකක් දාගන්න. ඔයාලා කැමති කලර් එකක් සෙට් කරගන්න. දැන් අපි මේ සොෆ්ට්වෙයාර් එක ටික ටික හදාගෙන යන්නේ අපි. හරි. අපේ සොෆ්ට්වෙයාර් එක තමයි අපි ටිකෙන් ටික හදාගෙන යන්නේ. හරි. අපේ සොෆ්ට්වෙයාර් එක තමයි අපි ටිකෙන් ටික හදාගෙන යන්නේ. स्टेप टी का तमाई वहाँ करने होने वहाँ पैनल लेका कैट करेगा ना पैनल लेका ऐड करेगा ना पैनल लेका राइट क्लिक कर ले के प्रॉपर्टीज वाले आर ना पैनल लेका सिलेक्ट कर ला पैनल लेका राइट क्लिक कर ले के प्रॉपर्टीज वाले आर ना प्रॉपर्टीज वाले दिए ना बैकग्राउंड की निकल एक ही तीन ना बटने का क्लिक करा हम यार में इनमें वाके काले का सिलेक्ट मैं वाल पेन हूँ, मगे पैनल लेका वाइट टूना,
කොහොමද කරන්නේ ආපහු බලා ගන්න මෙතනින් පැනල් එක දා ගන්නවා ඊට පස්සේ පැනල් එක සිලෙක්ට් කරලා එයාගේ රයිට් ක්ලික් කරලා එයාගේ ප්‍රොපර්ටිස් වලට යනවා ඊට පස්සේ එයාගේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක ඉස්සරහා තියෙන බටන් එක ක්ලික් කරලා කලර් එකක් සිලෙක්ට් කරගන්න මෙහෙමයි සාමාන්‍යයෙන් ගොඩ ස්ටක් වෙන්න නම් බෑ දැන් ඔයාලට පේනවද දැන් මගේ මේ පැනල් එක ඕපන් වෙලා තියෙනවා पैनल लेकर काले का कुछ अप्लाई विला नहीं तीन है मोगेदो राइट बैंग वाला डर पुलवा ओन ना में साइज से कर फ्रेम में के गान टम साइज से कर एडिकर गान ना पुलवा मेन में भी फ्रेम में के गान टम मम में के साइज से का हदा गा ये तो लेकर फ्रेम में का संपूर्ण नेम पैनल लेकर फ्रेम में कुड़े तीन फ्रेम में का वाहला तीन ने पैनल ले हरे तुम्हें का हरे ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් බලා ගන්න හැමෝම මේ පැලට් එකේ තියෙන බටන්ස් පැලට් එකේ තියෙන බටන් එකක් ඔයාලට ඕන නම් දා ගන්න පුළුවන් මෙහෙම ගෙනල්ලා පැලට් එකේ බටන් තියෙනවා බටන් එකක් ඕන නම් ඇඩ් කර ගන්න පුළුවන් ඕන නම් මම බටන් එකක් ඇඩ් කරගත්තා පැලට් එකේ බටන් තියෙනවා මම බටන් එකක් ඇඩ් කරගන්නවා පැලට් එකේ බටන් තියෙනවා මම බටන් එකක් ඇඩ් කරගන්න දැන් මේ බටන් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන් ඒත් අර විදිහටම තමයි පොඩ්ඩක් බලා ගන්න හැමෝම මේක හොඳට බලා ගන්න මේ ස්ටෙප් එක හරියට අල්ල ගන්න මේ බටන් එක මම රයිට් ක්ලික් කරලා එයාගේ ප්‍රොපර්ටිස් යනවා ඒ කියන්නේ බටන් එක සිලෙක්ට් කරනවා බටන් එක සිලෙක්ට් කරනවා එයාව රයිට් ක්ලික් කරලා එයාගේ ප්‍රොපර්ටිස් වලට යනවා මේ බලන්න අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් මම පොඩ්ඩක් මේක වෙනස් කරන්න පුළුවන් දේවල් ටික ඔක්කොම එකපාර පෙන්නන්න පොඩ්ඩක් බලා ගන්න ඔයාලා try කරන්න ඊට පස්සේ කටින් පොඩ්ඩක් බලා ගන්න හැමෝම පොඩ්ඩක් බලා ගන්න මෙයාගේ පුළුවන් text එක වෙනස් කර ගන්න හරි text එකද අපි forward කියන button එකනේ තියෙන්නේ මම දා ගන්නවා forward කියන text එක හරි පොඩ්ඩක් බලා ගන්න හැමෝම step ටික හරියට බලා ගන්න text එක වෙනස් කර ගන්න පුළුවන් ඊට පස්සේ මේ foreground කියන්නේ මේ foreground කියලා තියෙන්නේ අකුරු වල කලර් එක. text එකේ කලර් එක තමයි මේ foreground කියන්නේ. මම text එකේ කලර් එකක් වෙනස් කරගන්නවා මෙන්න මෙහෙම. green වගේ කලර් එකක් තියෙනවා. text එකේ කලර්. ඊට පස්සේ මේ font කියන එකෙන් පුළුවන් මේ font කියන එක ඉස්සරහා තියෙන button එක click කරලා පුළුවන් මේකේ අකුරු වල size එක වෙනස් කරගන්න ඕන නම් bold කරනවා නම් bold කරගන්න font එකක් add කරගන්න හරි මෙන්න මේ වගේ කරගන්න පුළුවන් මේ වගේ හදා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති දැන් මගේ button එක වෙනස් වුණා මේ විදිහට හරි මම තව button එකක් කොහොමම හදලා පෙන්නනම් පොඩ්ඩක් බලා ගන්න මගේ software එකේ තව button එකක් හදලා පෙන්න ඉස්සෙල්ලා ඔයාලා බලා ගන්න හරි මම මේ step ටික repeat කර කර පෙන්නන්න දෙපාරක් තුන් පාරක් ඊට පස්සේ ඔයාලා try කරන්න හොඳට බලා ගන්න මම මේ step ටික repeat කරනවා वाला හොඳට බලාගෙන ඉඳලා ඊට පස්සේ try කරන්න. මම තව button එකක් add කරනවා අපි හිතමු reverse button එක කියලා. එයාව right click කළා එයාගේ properties වලට යනවා. ගිහිල්ලා text එක මම වෙනස් කරනවා reverse කියලා. reverse. text එක වෙනස් කරනවා reverse. ඊට පස්සේ මම font එක text එකේ color එක foreground කියන්නේ text එකේ color එක foreground එක වෙනස් කරනවා මම red වගේ ඊට පස්සේ මම font කියන එකට ගිහිල්ලා font එක වෙනස් කරනවා font size එකකුත් එක්ක මෙන්න මේ විදිහට font එකක් add කරගන්න ඔන්න reverse එකක් හදාගන්න පැහැදිලිද මේ විදිහටම ඊතුරු button එක මම තව button එකක් හදාගන්නවා මම තව බටන් එකක් හදා ගන්නවා ප්‍රොපර්ටිස් මේ බටන් එක දා ගන්නවා ටර්න් රයිට් එයාගේ කලර් එක දා ගන්නවා වෙන කලර් එකක් අපි හිතමු බ්ලූ වගේ කලර් එකක් ඇඩ් කර ගන්නවා එයාගේ ෆොන්ට් එක වෙනස් කර ගන්නවා එයාගේ ෆොන්ට් එක අර විදිහටම ඇඩ් කර ගන්න ඔන්න ඊළඟ බටන් ඊට පස්සේ මම තවත් බට් එකක් ඇඩ් කරගන්නවා
අන්තිම් බට්න එක බට්න එක ඇඩ් කරගන්නවා රයිට් ලික් කරනවා ප්‍රොපර්ටිස් වලට යනවා ටෙක්ස්ට් එක වෙනස් කරගන්නවා ටර්න් ලෙෆ්ට් ෆෝග්‍රවුන්ඩ් කියන එකෙන් කලර් එක වෙනස් කරගන්නවා ෆොන්ට් කියන එකෙන් ෆොන්ට් එකට නම කුයි ෆොන්ට් නම කුයි फ़ॉन्ट के साइज़ से काय में देवा हदागन स्टाइल ले का बोल्ड करने देवा ले उन्हें का करगन पुत उन्हें मामा हदागत तो मागे सॉफ्ट टैग ही मागे बटन टिक माटो उन्हें बटन टिक मामा क्रिएट करगा खारे में बटन हाथरे तो माई माटो उन्हें मागे सॉफ्ट टैग तो उन्हें मेन्ने में बटन हाथरे उन्हें माम बटन हाथरे हदागत එතකොට ඔන්න සොෆ්ට්වෙයාර් එකේ බටන් හතර මම ක්‍රියේට් කරගත්තා මේ ඕන එකක් ඔයාලට සිලෙක්ට් කරලා ඔක්කොම කට්ටිය ඕන නම් ඔක්කොම කට්ටියම සිලෙක්ට් කරලා අලයින් කරගන්න වැඩ ඒ ඕන එකක් කරගන්න පුළුවන් දැන් මම ඔයාලට මගේ සොෆ්ට්වෙයාර් එක රන් කරලා පෙන්නුවොත් මෙන්න මගේ සොෆ්ට්වෙයාර් එක සෙන්ට් එකෙන් රන් වෙනවා රොබෝට් කා කන්ට්‍රෝලර් කියලා ෆ්‍රේම් එක තියෙනවා මේකේ බටන් තියෙනවා මේ තියෙන හැබැයි තාම බටන් ප්‍රෙස් කරාට මොකුත් වැඩක් වෙන්නේ නැහැ තාම බටන් ප්‍රෙස් කරාට මොකුත් වැඩක් වෙන්නේ නැහැ දැන් අපි මේ බටන් ප්‍රෙස් කරද්දි සිග්නල් යවන්න ඕන පැහැදිලිද මේ බටන් ප්‍රෙස් කරද්දී අපි දැන් එහා පැත්තට සිග්නල් යවන්න ඕන. හරි. කම්ප්ලීට් කරගන්න මේ වැඩේ හැමෝම. බටන් ටික හදාගන්න හැමෝම. try එකක් දෙන්න. බටන් ටික හදාගන්න try එකක් දෙන්න හැමෝම. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් හොඳට බලාගන්න. මේ බටන් වලට මේ තියෙන බටන් වලට හොඳට අහගන්න මේ තියෙන බටන් වලට ඕන නම් ඉමේජ් එකක් වගේ එකක් ඇඩ් කරගන්න හරි පොඩි ඉමේජ් එකක් එහෙම නැත්නම් අපි කියනවා මේකට අයිකන් එකක් වගේ ඇඩ් කරගන්න පුළුවන් මම ඔයාලට මෙහෙම පෙන්නන්නම් මම දාගන්නවා මම ඔයාලට link එකක් දෙන්නම් හරි මෙන්න මේ වගේ සයිට් එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මම link එක දෙන්නම් මෙන්න මේ සයිට් එකට යන්න හැමෝම පොඩි පොඩි image ටිකක් add කරගෙන මේක ටිකක් තව ලස්සන කරගන්න. ඔයාගේ design එක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. හරි. ඔයාගේ design එක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. මම ඔයාලට පොඩි example එකක් පෙන්වන්නම්. හරි. පොඩි example එකක් පෙන්වන්නම්. දැන් අපි හිතමු මම අරගන්නවා හරි අපි හිතමු මෙන්න මේ වගේ බටන් එකක් අරගෙන මම ෆෝවර්ඩ් එකනි ඉස්සෙල්ලාම අපි හදා ගන්න ඕනේ හරි ඔයාලට පුළුවන් මෙතනින් සර්ච් කරලා ඔයාලා කැමති අයිකන් එකක් මෙතනින් අරගන්න මම අරගන්නවා ෆෝවර්ඩ් එකක් අපි දැන් මෙන්න මේ වගේ අයිකන් එකක් අරගත්තා කියලා මේ ක්ලික් කරලා මේකේ සයිස් එක සාමාන්‍යයෙන් 32 වගේ සයිස් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් 64 වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති සයිස් එකක් සිලෙක්ට් කරලා ඔයාලා කැමති සයිස් එකක් සිලෙක්ට් කරලා හරි සාමාන්‍යයෙන් 32 24 ඒ වගේ ගන්නව නම් හොඳයි. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පොඩ්ඩ බලාගන්න ස්ටෙප් එක හැමෝම. මෙන්න මේව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. डाउनलोड करा पे दिन मगे फाइल मे तीन मगे डाउनलोड फाइल मेको आलट पुलवा खेली कॉपी करला मुंदर आगे डाउनलोड मेक कॉपी करला मेन मे प्रोजेक्ट की मे मेन की फोल मे मेन की फोल दीना पेस्ट कर हर मे मेन की फोल दीना पेस्ट कर හරි ඊට පස්සේ බලා ගන්න හරි මම මේ පෙන්නගෙන පෙන්නගෙන යන ස්ටෙප් එක බලා ගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන්
ඔයාගේ බටන් එක නම් බටන් එක සිලෙක්ට් කරලා බටන් එකේ ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා බටන් එකේ ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා මේකේ අයිකන් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේ අයිකන් කියලා තියෙන්නේ මේ අයිකන් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් ඔයාගේ අයිකන් එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට අයිකන් එකක් ඇඩ් කරගන්න පුළුවන් මේ බලන්න මගේ සොෆ්ට්වෙයාර් එක ගත්තොත් දැන් ඔයාලා පේනවාද මේ මගේ සොෆ්ට්වෙයාර් එකත් එක බටන් එකේ අයිකන් එකක් තියෙනවා පේනවද මෙන්න මේ විදිහට පොඩි ඉමේජ් එකක් ටිකක් ලස්සන කරගන්න විදියක් හරි මේ ලස්සන කරගන්න ක්‍රමයක් කිව්වේ මෙන්න මේ විදිහට අයිකන් එකක් ඇඩ් කරගන්න පුළුවන් මම තව එකක් පෙන්නනම් ඕම්මම බලා ගන්න තව කරන තව පාරක් ඕක රිපීට් කරලා පෙන්න මම ඔය හතරටම රිපීට් කරලා පෙන්නනවා එතකොට එකෙන් අල්ල ගන්න හරි කොහොමද අපි කරන්නේ ඔයාලට පුළුවන් ඉමේජ් එකක් හොයාගන්න අපි හිතමු මම මෙතන ගත්ත එක වගේ තව ඉමේජ් එකක් හොයාගන්නවා දැන් එකම වගේ ගත්තොත් වැඩි ලස්සනයි හරි මම මෙයාව අරගන්න මෙතනින් ඔයාට සයිස් එක සිලෙක්ට් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක කොපි කරලා ඔයාගේ මේන් ප්‍රොජෙක්ට් එකේ මේන් කියන ෆෝල්ඩර් කොපි පේස්ට් කරන්න දින අපි ෆයිල් කොපි පේස්ට් කරන්නේ ඒ වගේ කොපි කරා මෙතන රයිට් ක්ලික් කරලා පේස්ට් කරා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේකට සිලෙක්ට් කරලා මෙයාගේ ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා බටන් එකේ ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා මේකේ අයිකන් කියන එකට ගිහිල්ලා එතනින් අයිකන් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි බලන්න දැන් මම රන් කරලා පෙන්නුවොත් ඔයාලා පේනවා ඇති මෙන්න මේ බටන් එකත් ලස්සනට මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා ඉතින් ඔයාලට ওই විදිහට පුළුවන් මේ හැම පැත්තකටම ටිකක් ලස්සන කරගන්න වැඩේ හරි වැඩේ ටිකක් ලස්සන කරගන්න පුළුවන් ඔන්න ඔය මම කියපු ක්‍රමේ පාවිච්චි කරලා හරි මම තව එකක් ඇඩ් කරලා පෙන්නන්න මම මෙතන රයිට් එකට දාගන්නවා ඒකෙත් සයිස් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා සයිස් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා ඊට පස්සේ ෆයිල් එක කොපි කරලා ෆයිල් එක කොපි කරගන්නවා කොපි කරලා මගේ ප්‍රොජෙක්ට් එකට පේස්ට් කරගන්න හරි බලන්න මම තව එකක් ඩවුන්ලෝඩ් කරගත්තා ඔයාලට එතකොට තියෙන එක කොපි කරලා ඩවුන්ලෝඩ් කරගත්ත එක කොපි කරලා කොපි කරලා මෙතෙන්ද පේස්ට් කරගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා අයිකන් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් අයිකන් එක ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ පැහැදිලිද ඔය විදිහට හැම අයිකන් එකක්ම ඔයාලට හරියට ඇඩ් කරගන්න පුළුවන් ඉතින් සයිස් එක සිලෙක්ට් කරා ඩවුන්ලෝඩ් කරා ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක කොපි කරගත්තා කොපි කරලා ඔයාගේ ප්‍රොජෙක්ට්ස් වල ඔයාගේ මේන් කියන ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලා ඒකට පේස්ට් කරා ඊට පස්සේ මෙතනින් බටන් එකේ ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා හරි ලේසි පොඩි වැඩක් කරන්න තියෙනවා හරි ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා අයිකන් කියන තැනට ගිහිල්ලා මෙතනින් ඔයාගේ අයිකන් එක සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න තියෙනවා මෙන්න මේ හරි එතකොට ඔන්න මම බටන්ස් ටිකට මේ විදිහට අයිකන් ටික ඇඩ් කරගන්න ඔන්න මගේ ෆයිනල් සොෆ්ට්වෙයාර් එකේ අවුට්පුට් එක මෙන්න මගේ සොෆ්ට්වෙයාර් එකේ අවුට්පුට් එක හැමෝටම පේනවා ඇති හරි රයිට් ඔයාලා අයිකන් ටික ඇඩ් කරගන්න වැඩිත් ගන්න ඔයාලා කැමති අයිකන් ඇඩ් කරගන්න අයිකන් එකක් ඇඩ් කරන විදිහ ඉගෙන ගන්න ඇති දැන් මෙහෙමයි ඔයාලා දැන් අද අපි මේ සෙෂන් එක ඉවරුණාට පස්සේ දැන් හෙටනේ අපේ ෆයිනල් ඩේ එක. හෙට අපේ ෆයිනල් ඩේ එක. ඒ කියන්නේ හෙට සම්පූර්ණයෙන් අපි මෙයාව හදලා ඉවර කරනවා. මේ රොබෝට් කාය කම්ප්ලීට් කරනවා. ෆයිනල් ඩේ එක මෙයා කම්ප්ලීට් කරනවා. ඒතර මෙයා කම්ප්ලීට් කරද්දි ඔයාලා හොඳ ලස්සන සොෆ්ට්වෙයාර් එකක් හදන්නත් ඕනේ. මේ විදිහට හොඳ සොෆ්ට්වෙයාර් එකක් හදා ගන්න ඕනේ.
මේ රොබොට්ට කන්ට්‍රෝල් කර. හරි. රොබොට්ට කන්ට්‍රෝල් කරන සොෆ්ට්වෙයාර් එකක් හදන්න ඕන. හරි. හරි. ආයිගන් ඇඩ් කරගත්තද? සමහර icon set කරන්න බෑ කියනවා. ඔව් සමහර ඒ වගේ sizes සහ ඒකේ resolution අනුව සමහර ඒවා ඇඩ් කරන්න බැරි වෙනවා. හරි. resolutions එක සමහර ඒවා ඇඩ් කරන්න බැරි වෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. හරි. ඔයාලා icon දාලා බැලුවද? හරි. ඒ වගේම තමයි ඔයාලගේ මේ software එකට ඔයාලට පුළුවන්. ඔයාගේ මේ software එකට පුළුවන් titles වගේ මොනවා හරි text එකක් පෙන්න ගන්න ඇඩ් කරගන්න. software එකේ title එක ඒ වගේ මොකක් හරි දෙයක් පෙන්න ගන්නවා නම් ඔයාලට පුළුවන් මේකේ තියෙනවා label කියලා option එකක්. මේ තියෙන label. label ඔයාලට add කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන තියෙන මොනවද label. label. ඔයාලට label add කරගන්න පුළුවන්. label වල properties වලට ගිහිල්ලා label වල properties වලට ගිහිල්ලා लेबल लेके तीन आरबी दिए में था माय टेक्स्ट का वेनस कराने पुलवां टेक्स्ट का वेनस कराने पुलवां मैं भी दिए थे लेबल लेके फ़ॉन्ट वेनस कराने पुलवां फ़ॉन्ट साइज हरे मैं भी दिए थे colors foreground කියන එකෙන් text එකේ color එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට බලන්න මම තව label එකක් add කරලා පෙන්නන්නම් label කියන එකෙන් label එකක් මේ විදිහට add කරගත්තා label එකේ right click කරලා properties ගියා අර විදිහම තමයි හරි टेक्स्ट එක වෙනස් කරන්න පුළුවන් ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් හරි ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් ඔයාලා කැමති විදිහකට මෙන්න මේ විදිහට මේවා ඩිසයින් කරගන්න පුළුවන් හරි लेबल एक लेबल ले का क्या ना निकाम में टेक्स्ट का पेन ना कनेक्ट तो तमापी लेबल ले का क्या लगी है हरे निकाम में टेक्स्ट का पेन ना कनेक्ट तो तमापी लेबल ले का क्या लगी है ने इतने वाले मेन में ये वाके डिजाइन ने को वाला के डिजाइन ने का मेन में ये विधि ऐटा वाला टा हदा आगे ना पुलवा हरे මේක තමයි එතකොට මම හදාගන්න software එක මේ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. හරි. Bluetooth robot car controller කියලා මම දාගන්නවා. ඊට පස්සේ forward, turn left, turn right, reverse ඒ ටික තියෙනවා. ඒ වගේම තමයි පොඩ්ඩක් බලාගන්න මම තව දෙයක් පෙන්නන්නම්. ඔයාට label එකට icon එකක් add කරගන්නත් පුළුවන් ඕන්න. හරි ලේබල් එකට අයි කරන්න බලන්න මම ලේබල් එක දාන්න පොඩට බලා ගන්න කට්ටියම හැමෝම පොඩ්ඩක් බලා ගන්න වැඩනවත්තර බලා ගන්න ලේබල් එකට ඕන නම් අයිකන් එකක් ඇඩ් කරගන්නත් පුළුවන් බලන්න මම ඇඩ් කරලා පෙන්නන්න ලේබල් එකක් දාලා මම අයිකන් එකක් තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්නවා අපි ගමු නිකන් මෙතන සර්ච් කරන්න පුළුවන් මම සර්ච් කරනවා බ්ලූටූත් වගේ කියලා සර්ච් කරලා හරි මෙන්න මේ වගේ බ්ලූටූත් අයිකන් එකක් අරගන්නවා මම බ්ලූටූත් අයිකන් එකක් අරගන්නවා ටිකක් පුළුවන් තරම් සයිස් එක අඩු එකක් අරගන්න try එකක් දෙන්න මේ වගේ size එක අඩු එකක් අරගෙන මේක download කරලා
මේකත් ඔයාට කරන්න තියෙන්නේ කොපි කරගන්න ඔයාගේ ප්‍රොජෙක්ට් එකට කොපි කරගත්තා ඔයාගේ ප්‍රොජෙක්ට් එකට පේස්ට් කරගන්න ඊට පස්සේ ලේබල් එකේ පුළුවන් දැන් ලේබල් එක ඉස්සෙල්ලා අපි බටන් එකක් කරන දැම්මේ ලේබල් එක රයිට් ක්ලික් කරලා ලේබල් එකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මෙතන icon කියන එකකින් ඔයාට පුළුවන් icon එක ඇඩ් කරගන්න මෙන්න මේ ටෙක්ස්ට් එක ඕනනම් අයින් කරගන්න පුළුවන් ලේබල් එකේ ටෙක්ස්ට් එක අයින් කරොත් මෙන්න මේ විදිහට icon එක ඇඩ් වෙනවා ඉතින් ඔයාලා කැමති විදිහකට මේක align කරගන්න දේවල් ඒව ඕන එකක් හදාගන්න පුළුවන් හරි මෙන්න මේ වගේ ඉතින් ඔයාලා කැමති විදිහකට මේ තියෙන මම හදාගත්ත design එක ඉතින් ඔයාලා කැමති විදිහකට මේක ඔයාගේ විදිහකට මේක design කරගන්න පුළුවන් හරි ඔන්න මගේ design එක මම complete කරා මේ තියෙන software එක හරි මෙතන label එකක් දාලා label එකට තමයි image එක දාලා තින්නේ bluetooth robot car controller java shoot කියලා දාගත්තා button ටික තියෙනවා button වලට text add කරලා ඔන්න මම software එකක් හදාගෙන තියෙනවා මේ තියෙන්නේ මගේ software එක හරි හැමෝම software එකට අක් ගාලා complete කරගන්න ඔයාලගේ software එක මේ විදිහට complete කරගන්න वागे सॉफ्ट टैग में भी तेरे कंप्लीट कर गाने में तेरे मामा दाला तीने निकाम में लेबल लिख कर ठारे में तेरे दाला तीने निकाम में लेबल लिख कर में बटन वाले दाला तीने में माय आइकन दादी सामाहरी में जस पेन्ना ने ना मुझे हमें काक में पेन्ना ने थी बिन्ने सामाहरी में जगाक देगाक पेन्ना ने सामाहर හැමෝම හරි අයිකන් කතාව පොඩ්ඩක් අපි පැත්තකින් තියමුකෝ හැමෝම බටන් ටික හදලා නැත් තියෙන දැන් හැමෝම බටන් ටික හදාගෙන මේ software එක හදලා නැන්නේ තියෙන්නේ right දැන් අපි කරන්න ඕනේ දැන් අපි software එක හදන part එක ඉවරයි හරි software එක හදන part එක ඉවරයි දැන් අපි මේ button press කරපුවාම අර පැත්තට signal යවන්න ඕනේ නේද දැන් අපි මේ බටන් ප්‍රෙස් කරපුවාම අර පැත්තට සිග්නල් එවන්න ඕනේ. දැන් ෆෝවර්ඩ් බටන් එකට එහා පැත්තට මොකක්ද එවන්න ඕනේ? 1 කියලා නේද? ෆෝවර්ඩ් බටන් එකට අපි 1 කියලා එවන්න ඕනේ. රිවර්ස් බටන් එකට අපි 2 කියලා එවන්න ඕනේ. පැහැදිලිද? ෆෝවර්ඩ් බටන් එකට අපි 1 කියලා එවන්න ඕනේ. රිවර්ස් එකට අපි 2 කියලා එවන්න ඕනේ. එතකොට දැන් මම මේ බටන් වලට ප්‍රෝග්‍රෑම් කරන විදිය කියලා දෙන්නේ. හොඳට අහගන්න වැඩේ කරන්න කලින් පොඩි දෙයක් කියන්න. මේ Java ප්‍රෝග්‍රෑමින්. හරි. මේ Java ප්‍රෝග්‍රෑමින් හැබැයි බය වෙන්න එපා ඔයාලට ලොකු ප්‍රෝග්‍රෑම් ලයින් ගොඩක් ලියන්න නැහැ ලයින් දෙකයි ලියන්න තියෙන්නේ හරි ලයින් දෙකයි ලියන්න තියෙන්නේ ඉතින් ඒ ලයින් දෙක මතක තියා ලයින් එකක් මතක තියාගන්න එච්චර අමාරු නැහැනේ ලයින් දෙකයි ඔයාලා මතක තියාගන්න තියෙන්නේ හරි හොඳට අහගන්න ලොකු ප්‍රෝග්‍රෑමින් ලයින් ගොඩක් ලියන්න නැහැ ලයින් දෙකයි ලියන්න තියෙන්නේ හැබැයි Java හරි right මුලින්ම ඔයාලා කරන්න ඕනේ හොඳට බලාගන්න මුලින්ම ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාගේ මේ ප්‍රොජෙක්ට් කියන තැන මේ ප්‍රොජෙක්ට් කියන ෆෝල්ඩර් එකේම දැන් main කියන ෆෝල්ඩර් එකත් එක්ක libraries කියලා ෆෝල්ඩර් එකක් තියෙනව නේද libraries කියලා ෆෝල්ඩර් එකක් තියෙනව නේද හම්බුණාද බලන්න libraries කියලා ෆෝල්ඩර් එකක් තියෙනව libraries කියලා ෆෝල්ඩර් එකක් තියෙනව හම්බුණාද ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ libraries කියලා ෆෝල්ඩර් එකක් තියෙනව හම්බුණාද හැමෝට හරි ලේබල් දෙකටම අයිකන් එක පොදුවේ නෙමෙයි මේ ලේබල් එක මේ වෙනම ලේබල් එකක් මේ ලේබල් දෙක මේ ලේබල් දෙකක් මේ වෙනම එකකින් එතකොට එක තැනක ලේබල් එක ඇඩ් කළා මේ ලේබල් දෙක මම ඒ ගන්නට එයාගේ කෙලින් සෙට් කරගත්තා හරි right පොඩ බලාගන්න දැන් හැමෝම මේ libraries කියන ෆෝල්ඩර් එක තියෙනව නේද මෙන්න මේ libraries කියන ඔප්ෂන් එකේ තියෙන තුන්වෙනි ඔප්ෂන් එක දැන් අපි Java ප්‍රෝග්‍රෑම් කරන්න කලින් මෙන්න මේ වැඩේ කරන්න ඕනේ
හරි Java ප්‍රෝග්‍රෑම් කරන්න කලින් මෙන්න මේ වැඩේ කරන්න ඕනේ Java ප්‍රෝග්‍රෑම් එක රයිට් කරන්න කලින් අපි මෙන්න මේ වැඩේ කරන්න ඕනේ add java folder කියලා ඔප්ෂන් එකක් තියෙනවා පේනවද අන්නේ ඔප්ෂන් එකට ගිහිල්ලා තුන්වෙනි ඔප්ෂන් එක හරි රයිට් ක්ලික් කරලා add java folder මෙන්න මේ ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට මම කිව්වා ඊ ඩවුන්ලෝඩ් කරගන්න කියලා bluetooth කියලා .java ෆයිල් එක අන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක ඔයාලා සිලෙක්ට් කරලා ඕපන් කරගන්න ඕනේ අර මං ඊයේ දුන්නේ netbeans එකයි jdk එකයි මෙන්න මේ ෆයිල් එකයි මෙන්න මේ ෆයිල් එක තමයි ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ ඔයාගේ ඩවුන්ලෝඩ් වෙච්ච සෙක්ෂන් එකකින් ගිහිල්ලා ඔයාගේ ෆයිල් එක කොහෙද ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ කොහෙද ඩෙස්ක්ටොප් නම් ඩෙස්ක්ටොප් හරි ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න ඕනේ සිලෙක්ට් කරගත්තද මං ඊයේ දුන්නේ bluetooth කියලා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලගේ ලයිබ්‍රරි කියන ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලා ඇඩ් ජා ෆෝල්ඩර් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. එතනින් ඔයාට මම දීපු ෆයිල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊයේ ඩවුන්ලෝඩ් කරගන්න දීපු ෆයිල් එක. සිලෙක්ට් කරලා ඒක ඔයාලා ඕපන් කරගන්න. right ඔයාලා මේක ඇඩ් කරගත්තට පස්සේ හැමෝම පොඩක් බලගන්න මේ ලයිබ්‍රරි කියන එකේ පොඩි ප්ලස් අයිකන් එකක් තියෙනවා අන්නේ ප්ලස් අයිකන් එක ක්ලික් කරපුවාම මේක ඇතුළට ඇඩ් වෙලා තියෙනවද බලන්න පොඩි ප්ලස් අයිකන් එකක් තියෙනවා එක්ස්පෑන්ඩ් කරගන්න අයිකන් එකක් තියෙනවා ඒ අයිකන් එක ක්ලික් කරාම බලන්න ඇඩ් වෙලා තියෙනවද කියලා හරියට ඇඩ් වෙලා තියෙනවෝ හරි ඇඩ් වෙලා තියෙනවද හැමෝම right දැන් අපේ ෆයිනල් ස්ටෙප් එක අපිට දැන් බටන් එකට ප්‍රෝග්‍රෑම් එක ලියන්න දී. බටන් එකට ප්‍රෝග්‍රෑම් එක ලියන්න තියෙන්නේ බලා ගන්න හැමෝම. අපිට බටන් එකට ප්‍රෝග්‍රෑම් එක ලියන්න තියෙන්නේ රයිට්. මෙන්න මෙහෙමයි ලියන්න ප්‍රෝග්‍රෑම් එක. හොඳට ආ ගන්න. අපි ෆෝවර්ඩ් බටන් එකට මොකද කරන්න ඕනේ? ෆෝවර්ඩ් බටන් එකට 1 කියලා බ්ලූටූත් සිග්නල් යන්නේ එහා පැත්තට යවන්න ඕනේ. ෆෝවර්ඩ් බටන් එකට 1 කියලා බ්ලූටූත් සිග්නල් යන්නේ එහා පැත්තට යවන්න ඕනේ. රයිට්. One කියන සිග්නල් එක මේ බටන් එකට අපි ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මෙහෙමයි හොඳට බලා ගන්න. බටන් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ඉවෙන්ට්ස් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ. දැන් මෙහෙමයි මේකේ මම කියන ස්ටෙප් ටික අද දැන් ඔයාලට ලොකු ගොඩාක් අමාරු ස්ටෙප් විදියට තේරෙයි. හැබැයි ඔයාලා මේක දෙපාරක් තුන් පාරක් ප්‍රැක්ටිස් කරද්දි මේක හරි සිම්පල් වැඩක්. ලොකු අමාරු වැඩක් නෙමෙයි. හරි පොඩි සිම්පල් ස්ටෙප් ටිකක් තියෙන. හරි බටන් එක ඔයාට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ මොන බටන් එකද? එයාව සිලෙක්ට් කරලා එයාගේ රයිට් ක්ලික් කරලා ඉවෙන්ට්ස් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ. රයිට් ක්ලික් කරා ඉවෙන්ට්ස් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ. ඉවෙන්ට්ස් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ. හරි. මෙතනින් ඔයාට පුළුවන් ඉවෙන්ට් සෙක්ෂන් ඇක්ෂන් පර්ෆෝම් කියන එක ක්ලික් කරමු ගමන් ඔයාව කෝඩ් එකට අරන් යයි ඔයාගේ කර්ස් එක තියෙනවා මෙන්න මේ වගේ තැනක බලන්න ඔයා කර්ස් එක මෙන්න මේ වගේ තැනක ගිහිල්ලා ඇති නැවතිලා මේ කර්ස් එක පෙන්නනවා මගේ to do add your handling code here කියන වගේ තැනක කර්ස් එක තියෙනවා මෙන්න මේ බ්ලින්ක් වෙනවා පේනවද ඔයා ගන්න කර්ස් එක තියෙන තැන මේකට ෂෝට්කට් කී එකක් නැහැ මේකට නම් ෂෝට්කට් කී එකක් නැහැ අපිට ඩිරෙක්ට් යන්න වෙනවා කොහොමත් හරිද හැමෝම කර්ස් එක තියෙන තැන හොයාගත්තද හම්ුණාද right අන්න එතන තියෙනව නේද to do add your handling code here කියලා තැන ඒක යටින් ඒකේ දෙවෙනි ලයින් එකෙන් ඔයාලා මතකද අර සෙටප් එකේ හැම අපි ලිව්වේ Arduino වල ඒ වගේ කතාවක් තමයි මේ තියෙන්නේ මේ Java හැබැයි හරි මේ Arduino නෙමෙයි මේ Java
එතකොට ඔයාලට මෙතන ලියන්න තියෙන්නේ අතන මම මේ ලයින් එක ඔයාලට සිම්පල් කරලා තියෙන්නේ මම ලයින් එක මේ සිම්පල් විදියට ඔයාලට යූස් කරන්න හදලා දීලා තියෙන්නේ ඔයා මෙතන ලියන්න ඕනේ මොනවද දැන් මෙතන ලියන්න ඕනේ මොනවද ඔයා මෙතන ලියන්න ඕනේ බටන් එක ප්‍රෙස් කරපුවාම වෙන්න ඕනේ දේ පැහැදිලිද ෆෝවර්ඩ් බටන් එක ප්‍රෙස් කරපුවාම වෙන්න ඕනේ දේ හරි ෆෝවර්ඩ් බටන් එක ප්‍රෙස් කරපුවාම වෙන්න ඕනේ දේ තමයි මෙතන ලියන්න ඕනේ මොකද්ද අපව මම පෙන්නන්න බලා ගන්නද කොහොමද ඔයාලා කරන්නේ ඔයාලා මෙතනින් ආපහු මෙතනින් ඩිසයින් එකට මාරු වෙන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙන ඩිසයින් කියන බටන් එක ඒක ක්ලික් කරාම ආයෙ ඔයාගේ ඩිසයින් එකට මාරු වෙන්න පුළුවන් දැන් සෝස් කියන එකේ ඔයාලා ඉන්නේ ඩිසයින් කියන එක ප්‍රෙස් කරපුවාම ඩිසයින් එකට මාරු වෙන්න පුළුවන් ඩිසයින් කියන එක ක්ලික් කරපුවාම ඩිසයින් එකට මාරු වෙන්න පුළුවන් කොහොමද යන්නේ බටන් එක සිලෙක්ට් කරා රයිට් ක්ලික් ඉවෙන්ට් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ එතකොට මෙන්න මෙතෙන්ට ආව ගේන මෙතන තමයි ඔයා ලියන්න ඕනේ බටන් එක ප්‍රෙස් කරපුවාම මොකද්ද වෙන්න ඕනේ කියන්නේ හරි මෙතන මම හදපු මම ඔයාලට ලේසි කරපු කෝඩ් එකක් තියෙනවා ඔයාලට දාගන්න තියෙන මෙන්න මෙහෙමයි ඔයාලට ටයිප් කරගෙන යන්න තියෙන්නේ java institute. input output io dot bluetooth device dot connect පළවෙනි ලයින් එක පොඩ අහගන්න මෙන්න මේ ලයින් එකෙන් තමයි හැමෝම පොඩක් අහගන්න හැමෝම පොඩක් අහගන්න මෙන්න මේ ලයින් එකෙන් තමයි දැන් අපි දන්නවනේ bluetooth signal එකක් යවන්න කලින් pair වෙන්න ඕනේ connect වෙන්න ඕනේ device දෙක දැන් වාගේ laptop එකයි arduino board එකයි connect වෙන්නේ එතකොට මෙන්න මේකෙන් තමයි කනෙක්ට් වෙන්නේ මේ වගේම ලයින් එකක් දාලා මෙතන send කියන එකෙන් තමයි double quotes ඇතුලේ ඔයාට signal එක යවන්න ඔච්චරයි ලයින් එක ඔය ලයින් එක තමයි මතක තියාගන්න තියෙන්නේ මොකද්ද java institute මේක simple කිසිම space එකක් මෙතන තියන්න යන්න එපා එක දිගට type කරගෙන යන්න කිසිම space එකක් තියන්න එපා එක දිගට type කරගෙන යන්න java institute dot එකක් io dot bluetooth device kiya thi b capital d capital extra capital bluetooth device kiya thi b capital d capital bluetooth device dot connect java institute dot io dot bluetooth device dot connect eka palawin line ekak දෙවනි ලයින් එකත් එහෙමමයි java institute.io.bluetooth device එතන send send එකට double quote ඇතුලේ තමයි ඔයාට යවන්න ඕනේ value එක දෙන්න ඕනේ double quote ඇතුලේ මේ තියෙන්නේ double quotes ඇතුලේ 1 කියලා set කර හරි ඒකම පොඩ්ඩක් බලාගන්න time එක දෙන්නම් පොඩ්ඩක් බලාගන්න මේකම නේද එන්නේ පොඩ අහගන්න හැමෝම කටින් පොඩ වැන්න උත්තර බලාගන්න එතකොට මේ ප්‍රිවර්ස් කියන බටන් එකේ මොකද්ද වෙන්න ඕනේ ප්‍රිවර්ස් කියන බටන් එකේ ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද ප්‍රිවර්ස් කියන බටන් එකේ ප්‍රෝග්‍රෑම් කරන්නේ තර විදිහෙම තමයි රයිට් ක්ලික් කරා ඉවෙන්ට් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ එතකොට ඔයාලට ප්‍රෝග්‍රෑම් කරන්න වෙන තැනක් හම්බ වෙනවා මේ to do add your handling code dia වෙන තැනක් හම්බ එතන ලියන්නේ තර ලයින් එකම තමයි send කරන්න හැබැයි data එක 2 එච්චරයි තේරෙනවද ඕනම බටන් එකකට ඔයාලට ප්‍රෝග්‍රෑම් කරන්න ඉඩක් හම්බ වෙනවා කොහොමද ඉඩ හදාගන්නේ රයිට් ක්ලික් කරා ඉවෙන්ට් ඇක්ෂන් ඇක්ෂන් පොපෝ ඒ ඉඩ ඇතුලේ අර ටික දාගත්තා එතන 2 දැම්ම එතකොට මෙයාගේ මේ බටන් එක ප්‍රෙස් කරද්දි වැඩ කරන්නේ මේ කෝඩ් ලයින් එක රිවර්ස් බටන් එක ප්‍රෙස් කරද්දි වැඩ කරන්නේ රිවර්ස් බටන් එක ප්‍රෙස් කරද්දි වැඩ කරන්නේ මේ කෝඩ් ලයින් එක පැහැදිලිද හැමෝටම මේක මේ Java Institute කියලා ස්ටාර්ට් කරන්න හේතුව තමයි මේක අපි හදපු ලයිබ්‍රරි එකක්. ඒ කියන්නේ අපි හදපු මේ ඔයාට නැත්තම් කෝඩ් 200ක් 300ක් ලියන්න වෙනවා. කෝඩ් 200ක් 300ක් ලියන්න වෙනවා. ඒක නිසා අපි මේක සිම්පල් කරන්න හදපු එක. හරි. ඔතන IO කියලා ඇඩ් කරලා තියෙන ඉන්පුට් අවුට්පුට් කියන එක. හරි. රයිට්. ඇත්තටම එතකොට ඔච්චර අපිට කරන්න තියෙන්නේ පොඩා ගන්න හැමෝම ඔච්චර අපිට කරන්න තියෙන්නේ දැන් ඔයාලා මේ සොෆ්ට්වෙයාර් එක රන් කරලා ඔයාලා අර පැත්තෙන් ඔයාලා අර පැත්තෙන්
දැන් මේ software එක run කරලා අනිත් පැත්තේ මොකද ගන්න ඕනේ? අර ඔයාලගේ Bluetooth එක set කරලා ඒ ටික ඔක්කොම setup කරලානේ තියෙන්නේ. ඒකට battery එකෙන් power supply කරන්න. එතකොට එයා බලන් ඉන්නව නේද signal එකක් එනකම්? හරි. එතකොට එයා බලන් ඉන්නව signal එකක් එනකම් ඔයා forward button එක press කරපු ගමන් මොකද වෙන්නේ? ඔයා forward button එක press කරපු ගමන් 1 කියන signal එක එහා පැත්තට යනවා නේද? forward button එක press කරපු ගමන් 1 කියන signal එක එහා පැත්තට යයි. තව දෙයක් තමයි පොඩ්ඩක් අහගන්න. ඔයාලගේ හොඳට අහගන්න. ඔයාලගේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැනගන්න ඕනේ. ඔයාගේ Bluetooth device එක connect වෙන්න යද්දී දැන් මේ forward button එක press කරද්දී පළවෙනි පාර විතරක් මේ Bluetooth device එකත් එක්ක connect වෙනවනේ. මේ connect වෙද්දී ඔයාලගෙන් password එකක් ඇහුවොත් password එක 1234 කියලා type කරන්න. මේ device එකේ password එක තමයි 1234. හරි. මේ device එකේ password එක තමයි 1234. දැන් අපි මෙයාට send කරන්න කලින් මෙයත් එක connect වෙන වෙලාවේදී password එකක් ඉල්ලනවා. ඒ password එක 1234 කියලා type කරන්න. connect වෙන වෙලාවේ password එකක් ඉල්ලනවා. ඒක 1234 කියලා type කරන්න වල. හරි. හරි. දැන් ඕකෙදි පොඩි ප්‍රශ්න වගයක් එනවා මම ඒ ටිකට ඔයාලට solutions දෙන්නම්. හරි. පොඩක් බලා ගන්න. දැන් ඔයාලා මේකට power supply කරාට පස්සේ හරි. පොඩ හැමෝම බලා ගන්න. මම මේ පෙන්වන step එක හැමෝම බලා ගන්න. හරි පොඩා ගන්න මේක හැමෝම ඔයාලගේ මෙන්න මේ ලයින් දෙක බලන්න ඉස්සෙල්ලම් මේ ලයින් ඔයාලා හරියට ටයිප් කරලා තියෙනවද කියන එක හරියට ටයිප් වෙලා නැත්නම් මෙහෙම රතු පාටින් කොහේ හරි අන්ලයින් වෙලා තියෙනවා හරියට ටයිප් වෙලා නැත්නම් රතු පාටින් අන්ලයින් වෙයි මේ රතු පාටින් අන්ලයින් වෙන්න හේතු දෙකක් තියෙනවා පොඩා ගන්න රතු පාටින් අන්ලයින් වෙන්න හේතු දෙකක් තියෙනවා එක හේතුවක් තමයි ඔයා මේකේ අකුරු ටයිප් කරලා වැරදි නම් ඒත් අන්ලයින් වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ මෙන්න මේ ලයිබ්‍රරි එක ඇඩ් වෙලා නැත්නම් ඒත් අන්ලයින් වෙනවා. මෙන්න මේ Bluetooth කියන ෆයිල් එක හරියට ඇඩ් වෙලා තියෙනවා නම් ඔයා හරියට ටයිප් කරලා තියෙනවා නම් එරර්ස් එන්න බෑ. හරි, එරර්ස් එන්න බෑ. තව දෙයක් තමයි පොඩක් අහගන්න. දැන් ඔයා පවර් දීලා බැටරි වලින් පවර් දීලා දැන් මේ Bluetooth device එක මේ විදිහට වැඩ කරනවානේ. ඔයාගේ මේ software දෙකක් තුනක් run වෙන්නත් බෑ හරි පොඩා ගන්න ඔයාගේ මේ software දෙක තුනක් run වෙන්නත් බෑ මේ software එකයි run වෙන්න ඕන හරි මේ software එකයි run වෙන්න ඕනේ දෙක තුනක් run වෙලා තියෙනවා නම් ඒ ඔක්කොම close කරගන්න අපි හදපු java software එකෙන් එකයි run වෙන්න ඕනේ දෙක තුනක් run වෙලා තියෙනවා නම් close කරගන්න දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාලා මේක run කරලා හොඳට බලා ගන්න මගේ step ටික හැමෝම බලා ගන්න වැඩ නැවතලා මං කරන ස්ටෙප් එක වඩා බලා ගන්න. මම මේ ෆෝවර්ඩ් බටන් එක ප්‍රෙස් කරනවත් එක්කම හැමෝම බලා ගන්න. හරියට ස්ටෙප් එක. ෆෝවර්ඩ් බටන් එක ප්‍රෙස් කරනවත් එක්කම ඔයාලගේ මෙන්න මෙතන යට අවුට්පුට් කියන වින්ඩෝ එක ආවේ නැත්නම් මෙන්න මේ අවුට්පුට් වින්ඩෝ එක ක්ලික් කරන්න. මෙන්න මෙතන යට තියෙනවා අවුට්පුට් කියන එක. ඒක ක්ලික් කරපුවාම මෙන්න මෙහෙම ඔයාලට අවුට්පුට් එකක් එයි. මෙන්න මෙහෙම අවුට්පුට් එකක් එයි. මේ පළවෙනි බටන් එක ප්‍රෙස් කරලා ටික වෙලාවක් යද්දි මෙන්න මෙහෙම ආට මැසේජ් එකක් එයි Bluetooth device එකක් හම්බුණා කියලා. මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එයි. හරි. මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එයි. ඒ මැසේජ් එක ක්ලික් කරාම තමයි ඔයාගෙන් password එක ඉල්ලන්නේ. connect වෙන්න. මෙයත් එක්ක connect වෙන්න password එක ඉල්ලනවා. password එක 1234 කියලා දීලා allow කරන්න තියෙනවා. පාස්වර්ඩ් එක 1234 කියලා දීලා allow කරන්න දී. හරි. එතකොට connection succeed කියලා මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ඔයාලට එනවා. හරියට connect වුණාට පස්සේ. හරියට connect වුණාට පස්සේ. ඒ වගේම තමයි එහෙම connect වෙන්න ඉල්ලුවේ නැත්තම් පොඩක් අහගෙන තව option එකක් තියෙනවා. ඔයාලට try කරන්න තව විදිහක් තියෙනවා. හැමෝම පොඩක් බලාගන්න. කටින් පොඩක් බලාගන්න. එහෙම ඔයාලගේ පෙන්වුවේ නැත්නම් ඔයාගේ මෙන්න මෙතන පෙන්වන්න ඕනේ මෙන්න මෙතන ඔයාගේ පෙන්වන්න ඕනේ ඔයාගේ තියෙන Bluetooth device ඔයා ෆෝන් එකෙන් Bluetooth on කරලා තියනවා නම් ෆෝන් එක පෙන්වන්න ඕනේ හරි
දැන් මගේ මේ ඩිවයිස් එක විතරයි තියෙන්නේ එහෙනම් මෙයාගේ විස්තර ටික තමයි මේ පෙන්වන්නේ පැහැදිලිද ඔයාලගේ තව බ්ලූටූත් ඩිවයිස් දෙක තුනක් තියෙනවා නම් මෙයා සර්ච් කරලා මෙතන පෙන්වනවා එතකොට ඔය මම ඔයාලට දීලා තියෙන්නේ ඔටෝමැටිකලි කනෙක්ට් වෙන ඔප්ෂන් එක ඔටෝමැටිකලි කනෙක්ට් වෙන ඔප්ෂන් එක හොඳට අහගන්න හැමෝම ඔයාගේ ඔටෝ කනෙක්ට් උනේ නැත්තම් දැන් මම මේ කියන ස්ටෙප් එක ට්‍රයි කරලා ඔයාගේ වැඩ කලේ නැත්තම් ඔයාගේ බ්ලූටූත් ඩිවයිස් සාමාන්‍ය මේ බ්ලූටූත් ඩිවයිස් එකේ නම පෙන්නන්නේ HC05 HC06 එහෙම නමක් පෙන්නයි මේ ඩිවයිස් එකේ ඔයාලට පෙනවද ඉස්සරහින් බ්‍රැකට් දෙකක් තියලා මේ ඩිවයිස් එක ඇඩ්‍රස් එක පෙන්නන මේ තියෙන මේ ඩිවයිස් එක ඇඩ්‍රස් එක මේ බ්‍රැකට් ඇතුලේ තියෙන මේ ඩිවයිස් එක ඇඩ්‍රස් එක ඔයාලගේ ඔටෝ කනෙක්ට් උන් නැත්තම් මෙන්න මේ ඇඩ්‍රස් එක කොපි කරලා ඔටෝ කනෙක්ට් වෙන කට්ටිය කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ ඇඩ්‍රස් එක කොපි කරලා මෙන්න මේ කනෙක් කියන එක ඇතුලේ ඩබල් කෝට්ස් දාලා ඇඩ්‍රස් එක දෙන්න. එතකොට මේ කනෙක් කියන හැම තැනකම ඩබල් කෝට් දාලා ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න. ඔටෝමැටිකලි කනෙක්ට් උන් නැත්නම් ඇඩ්‍රස් එක දීලා try එකක් දෙන්න හැමෝම. ඔටෝමැටිකලි කනෙක්ට් උන් නැත්නම් ඇඩ්‍රස් එක දීලා try එකක් දෙන්න. ඇඩ්‍රස් එක දීලා try එකක් දෙන්න මතක තියාගන්න ඔයාගේ මේ software ගොඩක් open වෙලා තිබ්බත් වැඩ කරන්නේ නැහැ. එකයි open වෙලා තියෙන්න ඕන. ඇඩ්‍රස් එක දීලා try එකක් දීලා බලන්න. forward button එක press කරාදී ඔයාගේ address ටික පෙන්නයි. ඔයාගේ දැන් phone ඒ දේවල් ඔක්කොම තියෙනවා නම් ඔයා මේ device එකේ address එක හරියට copy කරලා දීලා බලන්න. එතකොට connect වෙයි. බලන්න check කරලා. දැන් ඔයාගේ forward එකට එහා පැත්තට 1 කියලා signal එක යනවා reverse එකට එහා පැත්තට 2 කියලා signal එක යනවා බලන්න forward reverse button දෙකට දැන් ඔයා අර පැත්තේ දැන් ඊ අපි අර පැත්තේ part එක හදාගත්තනේ Arduino component එක setup කරලා program එක write කරලා ඔක්කොම දාලා තිබ්බා දැන් එයා බලන් ඉන්නව නේද 1 2 signal එනකම් දැන් ඔයා මේ පැත්තෙන් හරියට 1 2 signal ලැබුවා නම් button press කරද්දි හරියට 1 2 signal ලැබුවා නම් දැන් ඔයාගේ motor එක forward reverse වෙන්න ඕන චෙක් කරලා බලන්න හැමෝම හරි හසිත හදාගෙන තියෙනවා අනිත් කට්ටිය කවුද වැඩ කරන අනිත් කට්ටිය කවුද හසිත හරි අනිත් කට්ටිය කොහමද हसीद के फॉरवर्ड रिवर्स देखा मैंने नहीं था जी अवने हरी हसीद के हरी अनित कट्टी पड़ा ट्राई कर लवान फॉरवर्ड रिवर्स देखा वैध करना आदि केला आपको डायरेक्शन ना दला स्टॉप एक को दे मने हरी नहीं है අනිත් කට්ටිය කොහමද වැඩේ? එක්කෙනෙක් කම්ප්ලීට් කරලා දිනවා. හසිත කම්ප්ලීට් කරගෙන අනිත් කට්ටිය කොහමද වැඩේ? ඒ කියන්නේ මම මෙතන පෙන්නුවේ පොඩා ගන්න. මෙතන ඔයා නම්බර් එක ඇඩ්‍රස් එක දුන්න නැතත් ඔටෝ කනෙක්ට් වෙනවා. මෙතන ඇඩ්‍රස් එක දුන්න නැතත් ඔටෝ කනෙක්ට් වෙනවා. හදිස්සිය හරි එහෙම ඔටෝ කනෙක්ට් උන්නේ නැත්නම් මෙතන ඇඩ්‍රස් එක දෙන්න මේ විදියට බ්ලූටූත් දාන විදිය කියන්නේ අර ෆයිල් එක දාගන්න විදියද ආ කනෙක්ට් කරන්න හැදී කනෙක්ට් කරන්න මෙන්න මෙහෙමයි මාපව පෙන්නන්න හරි පොඩක් බලා ගන්න හරි මෙන්න මෙහෙමයි හරි ඔයාලා ඔයාලාගේ software එක run කරලා හැමෝම හොඳට අහගන්න ඔයාලාගේ software එක run කරලා මෙතනින් software එකයි තියෙන්න ඕනේ. හරි මේ software එකයි තියෙන්න ඕනේ. දෙක තුනක් තිබිලා හරියන්නේ. එකයි තියෙන්න ඕනේ. software එක run කරලා
ඔයාගේ මේ output window එක පේනව නේද? මෙතන output කියන එකෙන් output window එක ගන්න පුළුවන්. මේ software එක run වෙද්දී එන outputs බලා ගන්න පුළුවන් මෙන්න මේ output window එක. මේ output window එක. හරි. forward button එක press කරාට පස්සේ forward button එක press කරාට පස්සේ මෙන්න මෙතන ඔයාගේ list එකක් එයි. මෙතන list එකක් එයි. forward button එක press කරපුවාම මෙහෙම list එකක් පෙන්වයි. හරි. ඔයාගේ auto connect වෙනවා නම් auto connect වෙන්න යනවා නම් ඔයාගේ මෙන්න මෙහෙම message එකක් එයි. මෙතන මෙහෙම add the device කියලා අලුත් device එකක් bluetooth device එකක් add වෙන්න යනවා කියලා message එකක් එයි. ඒක click කරපු ගමන් ඔයාගෙන් අහයි password එක. password එක type කරන්න ඕනේ 1234 කියලා type කරලා allow කියන එක click කරපු ගමන් automatically මේ device එක connect වෙනවා. හෙට අපි ওই robot car එක සම්පූර්ණයෙන් program කරන විදිය කතා කරමු. හරි. හෙට අපි ඔයාලා wires connect කරගන්නත් එපාද? wires connect කරගන්නේ මොකුත් කරන්න ඕනේ නැහැ. component තියෙන විදිය පෙන්වන එක තමයි ඕකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ wires මොකුත් connect කරන්න නැහැ ඕකේ. අපි හෙට මේ ටික wires වලින් connect කරන්නේ කොහොමද? මේක program කරන්නේ කොහොමද කියලා හෙට කතා කරනවා. පැහැදිලිද? wires වලින් මේ ටික connect කරන්නේ කොහොමද? මේ ටික program කරන්නේ කොහොමද කියලා හෙට කතා කරනවා. හරි වයර්ස් වලින් කනෙක්ට් කරන්න කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්න කොහොමද කියලා හෙට කතා කරනවා. ඔයාලා අද කරන්න ඕනේ මේක ඇසෙම්බල් කරගන්න වීඩියෝ එක බලලා ඔය මං එවුවා ලින්ක් එක. මේක ඇසෙම්බල් කරගන්න වීඩියෝ එක බලලා මේක ඇසෙම්බල් කරගන්න. හරි. එතකොට මෙහෙමයි මේ චැසි එක තියෙනවානේ. මේ චැසි එකේ සමහර තැන්වල ඔයාලගේ මම පෙන්වන සමහර පින් හෝල්ස් නැතුව ඇති. හරි. ඔයාලා කොහොම හරි මේ කම්පෝනන්ට් ටික මේකේ උඩ තියාගන්න එක තමයි කරන්න ඕනේ. සා මේ සර්වෝ මෝටර් එකයි මේ දෙක සෙටප් කරගන්න විදිහ ඒක බලන්න මේ වීඩියෝස් ටික ඔයාලට දාලා තියෙනවා. වීඩියෝ එකේ තියෙන ඔක්කොම ටික. සමහර විට ඔයාලගේ උපු චැසි එකයි මේකේ වීඩියෝ එකේ තියෙන චැසි එකයි වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා කම්පෝනන්ට් ටික මේක උඩ පිළිවෙලට තියාගන්න arrange කරගන්න එක තමයි කොහොම හරි වෙන්න ඕනේ. කම්පෝනන්ට් ටික මේක උඩ arrange කරගන්න එක තමයි වෙන්න ඕනේ. wires මොකුත් connect කරන්න යන්න එපා. wires connect කරන විදිය අපි හෙට කතා කරනවා. හරි. wires connect කරන විදිය හෙට කතා කරනවා. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක write කරන විදිය හෙට කතා කරනවා. දැනට මේ component තියාගන්න විදිය, මේ wheels high කරගන්න විදිය, component ටික set කරගන්න විදිය, servo motor එක ultrasonic එක set කරගන්න විදිය ඒ ටික විතරක් දැනට බලාගන්න. බලලා මේ chassis එකට මේ ටික set කරලා තියාගන්න හෙට. assemble කරන වැඩ ටික කරලා හෙට තියාගන්න. හරි. හෙට අපි ඇසෙම්බල් කරන විදිය කතා කරමු. හරි හෙට අපි ඇසෙම්බල් කරන විදිය කතා කරනවා. ඉන්දා ඔයාලා ඇසෙම්බල් කරන පාර්ට් එක කම්ප්ලීට් කරලා තියාගන්න හැමෝම. හරි ඇසෙම්බල් කරන පාර්ට් එක කම්ප්ලීට් කරලා තියාගන්න හැමෝම. එතකොට මේකෙදි මම අපව මතක් කරන මේ චැසි එක ඔයාලගේ චැසි එකයි පොඩි පොඩි වෙනස්කම් ඇති. නමුත් මේ ටික තියාගන්න විදිය තමයි වෙන්න ඕනේ. ඩබල් ටේප් යූස් කරලා වුණනම් ඔයාලට අලව ගන්න පුළුවන් මේකේ තියෙන දේවල්. දැන් බ්‍රෙඩ් බෝඩ් එක එහෙමනම් කොහොමද ඩබල් ටේප් එකක් එක්ක තමයි එන්නේ. බ්‍රෙඩ් බෝඩ් එක කොහොමද අලව ගන්න පුළුවන්? මේකේ කම්පෝනන්ට් තියෙන පිළිවෙලට තියලා වීඩියෝ එක බලලා ඇසෙම්බල් කරගන්න. පැහැදිලිද හැමෝම? හරි. ඒ කියන්නේ මේ රොබොට්ව ඔයාලා මේ කම්පෝනන්ට් ටික Arduino බෝඩ් එක මේක උඩ තියාගෙන සර්වෝ මෝටර් එක අල්ට්‍රාසොනික් සෙන්ස එක මේ අපි ඉගෙන ගත්ත දේවල් ටික මේක උඩ තියාගන්න එක විතරයි කරන්න ඕනේ. හෙට කියලා දෙනවා මේ ටිකට වයර්ස් කොහොමද කනෙක්ට් කරන්නේ සහ මෙයාව ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියන එක. පැහැදිලිද? හරි. රයිට්. එහෙනම් අපේ සෙෂන් එක මම මෙතනින් නවත්තනවා. හරි. එතකොට හෙට දවස් ඉවර වෙද්දී ඔයාලා හැමෝම රොබොට් කාක් කම්ප්ලීට් කරලා ඉවර වෙන්න ඕන. හරි. රයිට්. එහෙනම් මම මෙතනින් නවත්තනවා සෙෂන් එක. හෙට හම්බෙමු. හෙට මේ වැඩ ටික කම්ප්ලීට් කරගමු.